අයිබෝන් 2024 වර්ෂයේ දෙසැම්බර් මාසේ පොදු පලාපල අපි ලග්නෙන් ලග්නයට පලාපල ගෙනන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දෙසැම්බර් මාසය කියන්නේ අපි දන්නවා වර්ෂයේ අවසාන මාසය චක්‍රයක් හැටියට ගත්තොත් 12 වෙනි මාසය. එතකොට 2024 දෙසැම්බර් මාසය ලංකාවට කොහොමද කියලා බලපාන්නේ කියන ගැන අපි පොඩ්ඩක් කතා කරන්න ඕන. 2024 වර්ෂයේ දෙසැම්බර් මාසය කුම්භලංක ලංකා කේන්ද්‍රයේ ගත්තත් එහෙම නැත්නම් අපි විශේෂයෙන්ම සලකා බලන කේන්ද්‍රය තමයි 1972 ජනරජ කේන්ද්‍රය. ඉතින් ඒක සිංහ ලග්නය. ඉතින් සිංහ ලග්න කේන්ද්‍රයට අදාළව ගත්තත් කුම්භලග්න කේන්ද්‍රයට අදාළව ගත්තත් ලංකාවට දෙසැම්බර් මාසය වාසිසහගත විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් අත වශයෙන්ම දෙසැම්බර් මාසය ටිකක් උද්‍යෝගිමත් කාලයක්, ඒ වගේම ආර්ථිකවාසි රැසක් ලංකාවට ළඟා වෙන මාසයක් ඇතුළත සලකන්න පුළුවන්. හැබැයි මේ කාලේ පොඩි පෙන්නනවා හදිසි ස්වභාවික කරදර කීපයක් පෙන්නනවා. ඉතින් ඒවා මොහොදාශ්‍රිතව කරදර බාධක ඇති වෙන්න පුළුවන්. ඒ වගේ පෙන්නනවා. ඊට අමතරව දේශපාලන සිදුවීම් කිහිපයක් පෙන්නනවා දෙසැම්බර් මාසේ. කුජගාය අපි දන්නවා ග්‍රහ ගෝචරය දෙසැම්බර් මාසය සැලකුවාම කුජගහයා ඔක්තෝබර් මාසේ 20 තමයි නීච වුණේ. ආයි දෙසැම්බර් මාසේ මුලට එනකොට නොවැම්බර් මාසේ 7 වෙනිදා කුජ නීච චලිතේම වක්‍ර වෙනවා. ඊට පස්සේ මෙයා වක්‍රයෙන් ඉවත් වෙලා දෙසැම්බර් මාසෙට එනකොට වක්‍ර නැති ගහයක් හැටියට, නිවෘත ගහයක් හැටියට තමයි කුජ කටක රාශියේ නීච වෙලා පෙන්ලන්නේ. එතකොට දෙසැම්බර් මාසයේ ආරම්භයේ දෙසැම්බර් 1 වෙනිදා ගත්තොත් අපි ඒ වෙනකොට රවි ගහයා සඳුත් එක්ක සම්බන්ධ වෙලා යනවා. ඉතින් චන්ද්‍රයා නීච වෙලා තියෙනවා. කුජත් කටකේ නීච නිසා මේ දෙන්න නීච භංග වෙලා පෙන්නනවා. මේ නිසා කුම්භලංක කේන්දරේ නම් කුජ ගහයා අඟහරු ගහය පෙන්නන්නේ රෝගී සතුරු ස්ථානයේ, චන්ද්‍රයා දසවැන්නේ පෙන්නන්නේ. ඉතින් මේ වගේ තැන්වලදී දේශපාලනය වශයෙන් කිසියම් පීඩාකාරීත්වයක් පෙන්වනවා. සමහර දේශපාලකයන්ට නීතිමය කරදර මාරක තත්ත්වයන් පෙන්වනවා. කරදර, ඒ වගේම ටිකක් උණුසුම්කාරී දේශපාලන සිදුවීම් සිදුවෙන්න පුළුවන් කියලාත් පෙන්වනවා. ඒ ගැන අපි ලොකුවට කතා කරන්න යන්නේ මෙතෙන්දී දෙසැම්බර් මාසයේ පොදුවේ පලාපල තත්ත්වය කතා කරන්නේ. මෙතෙන් සිට අපි යොමු වෙන බලාපොරොත්තු වෙනවා ලංකාවට පොදු තත්ත්වය අපි කෙටියෙන් පැහැදිලි කරන නිසා ලග්නෙන් ලග්නය කොහොමද කියලා, ඒ කියන්නේ මේෂ ලග්නයේ ඉඳලා මීන ලග්නය දක්වා පොදුවේ පලාපල තත්ත්වය දෙසැම්බර් මාසයේ සුභාසුභ සාකච්ඡා කරමු. මේෂ ලග්නය, මේෂ ලග්නයේ 2024 දෙසැම්බර් මාසයේ මේෂ ලග්නයේ පොදු පලාපල තත්ත්වය තමයි අපි කතා කරන්නේ. මේෂ ලග්නයේ ලග්නාධිපතියා කුජගහයයි, එහෙම නැත්නම් අඟහරු කියනවා, එයාට මංගල් කියලත් කියනවා. ඉතින් මේ අඟහරු ගහයා මේෂ ලග්නයේ ලග්නාධිපතියා හතරවැන්නේ සිව්වැන්නේ සුඛස්ථානේ කටක රාශියේ නීච වෙලා යන්නේ. එතකොට මේ වෙලාවේ මේ අඟහරු ගහයා සෙනසුරුට අයිති පුෂ නැකතේ තමයි ගමන් කරන්නේ. එතකොට කුම්භ රාශියේ සෙනසුරු ස්ථාවර වුණා දැන් සති දෙකකට කලින් නොවැම්බර් 15. ඒ ස්ථාවර වෙච්ච නිසා කුජන ශනිගේ යම් සංයෝගයක් මේ වෙලාවේ දිස් වෙනවා. ඒක නිසා මේ නීචය අහොස් වීමකුත් සිද්ධ වෙනවා. ඒ නිසා කුජගේ දැඩි පීඩාව මේ වෙලාවේ පෙන්වන්නේ නැහැ. ඒක නිසා මේෂ ලග්න හිමියන්ට මේක වාසිසහගත තත්ත්වයක්. ලග්නාධිපති නීච වුණත් නීච භංගයක් ක්‍රියාත්මක වෙනවා මේ සෙනසුරු බලවත් සෙනසුරුගේ නැකතක ගමන් කිරීම නිසා. ඉතින් ඒක නිසා මේෂ ලග්න හිමියන්ට හොඳ කාල සීමාවක් අත් වෙනවා. සෙනසුරු මේෂ ලග්න හිමියන්ගේ ගමන් කරන්නේ අයස්ථාන 11 වෙන්නේ. ඉතින් 11 වෙන්නේ ගමන් කරන ගමන් සෙනසුරු, ඒ සෙනසුරුගේ නැකතක කුජගහයා කටක රාශිය ගමන් කිරීම, අලුත් ව්‍යාපාර වගේ දේවල් ආරම්භ කිරීම, මේෂ ලග්න හිමියන්ට ගෙවල් දොරවල් හැදීම පෙන්වනවා. ඒ වගේම ඉඩකඩම් ලැබෙනවා පෙන්වනවා. ඉඩකඩම් ගෙවල් දොරවල් ආශ්‍රිතව ව්‍යාපාර කරන, ගොඩනැගිලි ඉදි කිරීම, ගෙවල් ඉදි කිරීම, වගා කටයුතු පෙන්වන අයට වාසි පෙන්වනවා. ඒ වගේම සංචාරක
කටයුතුවල නියලෙන මේෂ ලග්නීමියන්ට ගොඩාක් වාසිදාගත තත්ත්වයන් මේ කාලේ පෙන්නෙනවා. මොකද සිකුරු ගහයා ධනු රාශිය, මකර රාශිය මේ සීමාවේ ඉන්න නිසා ඉතාම හොඳයි මහන්සි වෙලා ධනය උපනයන ආකාරයක් හඳුනාගන්න පුළුවන්. එක නිසා සංචාරක ක්ෂේත්‍රයේ අයට මුහුද ආශ්‍රිතව ව්‍යාපාරවල නිරතෙන අයට වාසිසහගත තත්ත්වයක් නිර්මාණය වෙනවා කියලා සඳහන් කරන්න පුළුවන්. මෙෂ ලග්නීමයන් පරිස්සම් වෙන්න ඕන විශේෂයෙන්ම ආදරය, ප්‍රේමය, විවාහ වගේ කටයුතු වලදී තමයි පරිස්සම් වෙන්න ඕන. ඒවයිදී යම් පීඩාවක් පෙන්නනවා. විශේෂයෙන් වෘෂභ රාශියේ බ්‍රහස්පති යුරේනස් බ්‍රහස්පති වක්‍ර වෙලා යුරේනස් නීච වෙලා ගමන් කිරීම, ඊට අමතරව හතරවැන්නේ කුජ නීච වීම, විශේෂ බිරින්දෑවරුන්ට සහ පෙම්වතියන්ට කාන්තා පාර්ශවයට මේ කාලයේ යම් අසුභතා සිදුවීම් සිදුවෙන්න පුළුවන්. ඒ වගේම අවාසි සහගත දේවල් පවා සිදුවෙන්න පුළුවන්. යම් අසනීප තත්ත්වයන් ඇතිවීම වගේ දේවල් සිදුවෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා ඒ ගැන යම් සැලකිලිමත් තත්ත්වයක් දක්වන්න ඕන. ඒ ඇරෙන්න අනිත් හැම පැත්තෙම මේ ශලග්නහිමියන්ට වාසි සහගත තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඔබ ඉපදිලා තියෙන්නේ අංක 1, 5, 9 වගේ ඉලක්කමකින් නම් ඇත්ත වශයෙන්ම දෙසැම්බර් මාසයේ ඔබට වාසි සහගත තත්ත්වයක් හැටියට නිර්මාණය වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔබ රතු නැත්තම් ගෝල්ඩ් වර්ණය නියෝජනය කරනවා නම් ඒකත් ඔබට වාසි සහගත තත්ත්වයක් දෙසැම්බර් මාසයේ පෙන්නුම් කරන බව මතක් කරන්න කැමතියි. වෘෂභ ලග්නය 2024 දෙසැම්බර් මාසයේ පොදු පලාපල තත්ත්වයන වෘෂභ ලග්නයට කොහොමද කියලා තමයි අපි කතා කරන්නේ. වෘෂභ ලග්නය ගත්තාම දෙසැම්බර් මාසයේ ආරම්භයේදී බ්‍රහස්පති ගහයා ලග්නේ ගමන් කරනවා වක්‍ර වෙලා, හැබැයි සතුරු තත්ත්වයෙන්. යුරේනස් ගහයා නීච වෙලා වක්‍ර වෙලා ගමන් කරනවා ලග්නේ. මේ ග්‍රහ සම්බන්ධතාවය තරමක් පීඩාකාරී වෘෂභ ලග්නීමයන්ට. ඊට අමතරව ගත්තාම ලග්නාධිපති ගමන් කරන්නේ වෘෂභ ලග්නීමයන්ගේ ධනුරාශියේ ආරම්භයේ ගමන් කරන නිසා යම් පීඩාවක් පෙන්නනවා ආදරය, ප්‍රේමය වගේ කටයුතු වලදී. ඒ වගේම දැන් පිරිමි පාර්ශ්වය ගත්තොත් වෘෂභ ලග්නහිමියන්ට මේ කාලය තමාගේ පෙම්වතියන්, එහෙම නැත්නම් සැමියාට නම් බිරිඳ, ඒ වගේ විදිහට යම් අසුබදායි තත්ත්වයක් පෙන්නනවා. ඒ වගේම පෙන්නනවා අලුතෙන් විවාහ වෙන්න බලාපොරොත්තු වෙලා ඉන්න අයටත් දෙසැම්බර් මාසයේ වෘෂභ ලග්නහිමියන්ට හොඳ නැහැ. ඒක නිසා ඒව තව ඉදිරියට යොදා ගන්න කියලා මතක් කරන්න කැමතියි. මීට අමතරව කුජගහයා කටක රාශියෙහිවත් වික්‍රමස්ථානයේ, එහෙම නැත්නම් අපි පැහැදිලිව කියනවා නම් තුන්වෙනි කොටුවේ නීච වෙලා ගමන් කිරීම ඔබ ගමන් බිමන් වලදී ඔබට හදිසි අනතුරු තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. ඒ වගේම වෘෂභ ලග්නහිමියන්ගේ තමන්ගේ සහෝදර පාර්ශ්වයත් එක්ක, අයියා මල්ලිලා එක්ක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ අය ඇතර ගැටුම් හදා ගන්න පුළුවන්, වචන හොමාරු ඇති වෙන්න පුළුවන්. ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඊට අමතරව ක්‍රීඩා කරනවා නම් ක්‍රීඩාවේදී ඔබට අනතුරු වෙන්න පුළුවන්, ක්‍රීඩාවේ පරාජයන්නත් වෙන්න පුළුවන්. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. ඊට අමතරව ගත්තහම ව්‍යාපාර කරන අයට ලැබීම් ගොඩාක් පෙන්නන හොඳට රැකියා තත්ත්වයේ ස්ථාවර වෙනවා. සෙනසුරු ගහයා දහවැන්නේ බොහොම ප්‍රබලව සසයෝගය නිර්මාණය කරගෙන ඉපදෙච්ච අයට මේ වෙලාවෙත් ගෝචරයෙන් සසයෝගය ක්‍රියාත්මක වෙන හින්දා ඔබට රාජයෝග තත්ත්වයක් ඇති කරනවා. ඒක නිසා රැකියා, ව්‍යාපාර, බිස්නස් නැත්තම් ස්වයන් රැකියා කරන අයට ඉතාම හොඳ තත්ත්වයක් වෘෂභ ලග්නහිමියන්ට මේ කාලයේ පෙන්නනවා. මහන්සි වෙලා වැඩ කරන්න, ඔබට වැඩ කරන ක්ෂේත්‍රවල ඉඩකඩම්වල ගොඩනැගිලි ඉදි කිරීම්වල, ඊට අමතරව සංචාරක ක්ෂේත්‍රයේ වගේ දේවල්වල පෙරලි කාලේ විදිහට ධනෙ උපයන්න පුළුවන් කාලයක් හැටියට මේ කාලය සඳහන් කරන්න පුළුවන්. මිතුන ලග්නය 2024 දෙසැම්බර් මාසයේ මිතුන ලග්නීමියන්ට පොදුවේ පලාපල තත්ත්වය කොහොමද කියලා මතක් කරන්න. මිතුන ලග්නීමියන්ගේ ඇත්ත වශයෙන්ම දෙසැම්බර් මාසයේ මුල් කාලය ගොඩක් හොඳ තත්ත්වයක් නිර්මාණය කරනවා. රැකියා තත්ත්වය, ව්‍යාපාරික තත්ත්වය, ඒ වගේම ස්වයන් රැකියාකරුවන්ගේ තත්ත්වය, ඒ වගේම ඇවිදින කියන කටයුතු වලට වුණත් වරදක් නැහැ. මේ කාලය හොඳයි. අසුභතාවයක් පෙන්නන්නේ ඔබ අන් අය සමග ගනුදෙනු කිරීමේදී කතා බහ වගේ දේවල් සම්බන්ධයෙන් ඉතර හොඳ නැති තත්ත්වයක් පෙන්වනවා. ඒ වගේම ගෙදර දොර කටයුතු වලදී ඔබගේ වචන පාවිච්චි කිරීමේ ප්‍රශ්න නිසා දරුවන්ට, බිරිඳට සහ සහෝදර සහෝදරියන්ට පීඩාවක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ ගැන තමයි සැලකිලිමත් වෙන්න ඕන. ඔබ ඉවසීම වඩාත් ප්‍රගුණ කරලා කටයුතු කරන්න ඕන කාලයක් තමයි පෙන්ඳුම් කරන්නේ.
ඊට අමතරව ගත්තහම දෙසැම්බර් මාසේ මැද ඉතර වෙනකොට ඔබට තරමක දුරට ඒ තත්ත්වය පාලනය වෙලා ඔබට යහපත් තත්ත්වයක් උදා කරන ආකාරය අඳුරගන්න පුළුවන්. හැබැයි ලග්නාධිපති වක්‍ර වෙලා රවි සමග යනවා දෙසැම්බර් මැද වෙනකොට. එතකොට ලග්නාධිපති සතුරු පදේ ගමන් කිරීම ඔබට රජයේ සේවය කරන අයට යම් බාධක ගැටලු ඇති කරන්න පුළුවන්. ඔබට වැඩ වැඩි වෙන්න පුළුවන්. ඔබට යම් යම් චෝදනා පත්‍ර ඉදිරිපත් වෙන්න පුළුවන් නිදහසට කරුණු දක්වන්න. ඔබගේ වැඩ අතපසු වීම නිසා, ඒ වගේ නැත්නම් ඔබ හරියට වැඩ නොකරපු නිසා ගැටලු වෙන්න පුළුවන්. ඒ නිසා දෙසැම්බර් අන්තිම වෙනකොට චෝදනා පත්‍ර වලට පිළිතුරු දෙන්න තිබෙන නිසා මතක ඇතුවම දැන් තබා ඔබගේ වැඩ ටික හරියට කරන්න, නිවැරදිව කරන්න, වැඩ අතපසු කරන්න එපා. දවසක් දෙකක් අනිවාර්ය දාලා හරි රාත්‍රී නිදි මරාගෙන හරි ඔබගේ කොටස ඔබ ඉවර කරන්න. නැත්නම් ඔබට ගැටලු සහගත තත්ත්වයක් ඔබගේ කම්පැනියෙන් පවා එන්න පුළුවන්. ඊට අමතරව ගත්තහම මේ කාලය ඇවිදල කියලා සතුටින් ඉන්න කාලයක්. ඔබට ව්‍යාපාරික වශයෙන් නම්, ඔබ ව්‍යාපාරිකෙක් නම් හොඳ, ගොඩක්ම හොඳ කාලයක් තමයි මුල් සති දෙකේ ඔබට ආරම්භ වෙන්නේ. ඊට පස්සේ අවසාන සති දෙක ගත්තහම ඔබ ඉතාම කාර්යබහුල තත්ත්වයක් පෙන්වනවා. ව්‍යාපාරික තත්ත්වය වියදනුත් පෙන්වනවා, ආදායනුත් පෙන්වනවා. ඒක නිසා බුද්ධිමත්ව කටයුතු කරපු කළ යුතු කාලයක් හැටියට පෙන්වා දෙන්න කැමති. විශේෂයෙන්ම ඉඩකඩම් ආශ්‍රිතව, ගේ දොර කටයුතු ආශ්‍රිතව ව්යාපාර කරන, ඊළඟට විසිතුරු බඩු අලවිය සම්බන්ධයෙන් සංචාරක ව්‍යාපාරයේ පැත්තෙන් ගොඩාක් දියුණු වෙන වාසි සහගත තත්ත්වයක් පෙන්වනවා. එතකොට ඔබ දැන් තියා සැලසුම් කරොත් ඔබට මේ ක්ෂේත්‍රවල ගොඩාක් ඵලදාවක් ගන්න පුළුවන්. ඉතින් ඒක හොඳයි. ඒ වගේම වගාකරුවන්ට උනත් මේ කාලය ගොඩක් හොඳයි කියලා මතක් කරන්න කැමතියි. ඊට අමතරව බොහොම ප්‍රීති උත්සව, ප්‍රිය සම්භාෂණ වගේ දේවල් මාසයේ අන්තිම යෙදෙන ආකාරය දකින්නට පුළුවන්. ඒ කාලයේ පොඩි ජලයෙන් පීඩා, මුහුදෙන් පීඩා වගේ දේවලුත් පෙන්වන ආකාරය අඳුනගන්නත් පුළුවන්. ඒ ගැනත් පොඩි සැලකිල්ලකින් කටයුතු කරන්න කියලා පෙන්වනවා. ඒ වගේම ගෙදර දොරේ කටයුතු ඔබගෙන් අතපසු වෙන්න පුළුවන්. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න කියලා මතක් කරනවා. අසනීප රෝග තත්ත්වයන් ගැන කතා කරොත් මේ කාලේ ස්නායු පීඩා වගේ දේවල් පෙන්වනවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න. කටක ලග්නය 2024 දෙසැම්බර් මාසයේ පොදු පලාපල තත්ත්වයේ කටක ලග්නීයයන්ට මේ මාසේ කොහොමද කියලා අපි කතා කරමින් ඉන්නේ. කටක ලග්න හිමියන්ට අත වශයෙන්ම ලග්නේ කුජගහයා නීච වෙලා ගමන් කිරීම නිසා හදිස්සි අනතුරු පෙන්වනවා. ඒ වගේම ඔබ කටක ලග්න හිමියන් බිරිඳක් නම්, පෙම්වතියක් නම්, ඔබගේ ස්වාමියට, පෙම්වතාට කරදරකාරී කාලයක් පෙන්වනවා. ඔබ අම්ම කෙනෙක් නම් ඔබගේ තරුණ පුතා පොඩි පොඩි හදිස්සි අනතුරු වලින් වළක්වා ගත යුතුන උපසිද්ධිය යුතුයි. යතුරු පැදි පදිනව නම්, වාහන එහෙම ගෙන යනව නම්, ඒ ගැන නීතිමය ප්‍රස්ස පවා ඉන්න පුළුවන්. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඔබගේ ගේ දොර කටයුතු සම්බන්ධයෙන් ගත්තහම අත වශයෙන්ම සතුටුදායක කාලයක් තමයි දෙසැම්බර් මාසය කියලා සඳහන් කරන්න පුළුවන්. ගේ දොර කල එළිය වෙන, ගෙදර දොරට බඩු මුට්ටු වෙන, ඒ වගේම ප්‍රීති සම්භාෂණ උත්සවවලට සහභාගී වෙන කාලයක්. අර කුජගේ නීතිය නිසා පොඩි කම්කටොළු, දුක්කම්කටොළු ඇති වෙන්න පුළුවන්. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. රැකියා පැත්ත ආදායම් ඇහිරීමක් තියෙනවා මේ කාලේ කටක ලග්න හිමියන්ට. ආදායම් එන්නේ නැති තත්ත්වයක් තියෙනවා, හිරවෙන තත්ත්වයක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම රජයේ රැකියා හෝ එහෙම නැත්නම් අපි කියනවා ආයතනවල සුදු කරපැටි රැකියා කරන අයට යම් ගැටලුවක් ඒ තරම් පෙන්වන්නේ නැහැ. වැඩ අධික කාලයක් තමයි පෙන්වන්නේ මේ කාලය. නමුත් ප්‍රතිලාභ වශයෙන් රැකියාවේ බෝනස් ලැබීම්, ඊට අමතරව අමතර මොනවා හරි ආදායමක් ලැබෙන ආකාරය ව්‍යාපාර සහ රැකියා කරන හැම දෙනාටම පෙන්වනවා මේ කාලේ. නමුත් අර ඔබ රැකියාවට අමතරව ව්‍යාපාර කරනවා නම් අන්න එවැනි දේවල් වල යම් හිරවීමක් පෙන්නනවා. ඔබ ආයෝජනය කරන දේවල් වලට ප්‍රතිලාභ නැති බවක් පෙන්නනවා. හරි, ස්ථාවරව ඔබට යන දේ වාසියක් තියෙනවා. නමුත් අමතරව යොදවන දේවල් වල මේ කාලේ වාසියක් නැහැ. ඔබ ව්‍යාපාර කරනවා නම්, බිස්නස් කරනවා නම්, ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්නම ඕන. මොකද බ්‍රහස්පති ගහයා සහ යුරේනස් දෙන්නම වක්‍ර වෙලා 10 වැන්නේ සහ 11 වැන්නේ ගමන් කිරීම නිසා අය කටයුතු අඩුවෙන් පෙන්නන්නේ. හැබැයි විදේශ ගත වෙන්න, විදේශ ගමන් යන්න හොඳයි. අසනීප තත්ත්වයන් සම්බන්ධයෙන් පෙර වගේම අසනීප තත්ත්වයන් වල
ප්‍රතිකාර ගන්න කියල මතක් කරන්න ඕන. සුව වෙන ස්භාවයක් පෙන්නනව සෙනසුරු ස්ථාවරව කුම්භරාශී අටවැන්නේ ඉන්න නිසා ඒක වාසිදාගතයි. ඒ නිසා ඒ ගැන සැලකිලිබත්වෙන්. සිංහ ලග්නය දෙසැම්බර් මාසේ පොදු පලාපල සිංහලග්නහිමියන්ට 2024 වර්ෂයේ දෙසැම්බර් මාසය සිංහලග්නහිමියන්ට වාසිසාගතයි. වැඩිපුර මහන්සියලා වැඩගන්න ආකාරයක් පෙන්නනවා. හත්වන්න බොහොම ප්‍රබලව සසයෝගයේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔබේ උත්පත්තිය සසයෝගයේ තිබුණන ඔබට මෙදක රාජයෝගයක් රාජයෝග ක්‍රියාත්මක වෙන කාලයක්. ඉතින් හොඳට මතක තියාගන්න ඕන මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් කාලයක්. ඒවගේම මතක තබාගන්න ඕන කාරණයක් තමයි කටක රාශිය දොළොස්වැන්නේ කුජගහයා වක්‍ර වෙලා නීච වෙලා යන නිසා නීතිමේ ප්‍රශ්න පෙන්නනවා. ඒවගේම ඔබ සිංහෙක් වගේ ඉන්න කෙනෙක් නම් හැබැයි ඔබ නීතිමේ ප්‍රශ්නහමුවේ සිංහෙක් වෙන්න යන්න එපා. බොහොම බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන. එහෙම නැති වුණොත් ඔබට හිරේ විලංගුව පවා වැටෙන්න පුළුවන්. නීතිමේ කරදර පෙන්නනවා. මතක තියාගන්න පොලිසියෙන් උසාවියෙන් බන්ධනාගාර ආශ්‍රිතව දේවල් පෙන්නනවා. ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. නමුත් ව්‍යාපාර ආදියට හොඳ කාලයක්. ව්‍යාපාරවල ගැටලුවක් නැහැ. ආදායම් ලැබෙනවා. ව්‍යාපාරවල නිරත වෙනවා. ධනිය ලැබෙනවා. ඒව ස්ථාවරව හොඳට ශක්ති සම්පන්නව යනවා. දෙවැනි සතියේ ඉඳලත් මේ තත්ත්වය ගොඩක්ම හොඳ විදිහට පෙන්නනවා. ඒක නිසා සංචාරක ව්‍යාපාරය මීට අමතරව ගත්තහම විසිතුරු බඳුන් ගේදොර සම්බන්ධ කටයුතු ඒවයි වාසිසහගත බිස්නස් පෙන්නනවා. ආහාර පාන වගේ දේවල් ඇතුළත් වාසිසහගත තත්ත්වයන් පෙන්නනවා. ගෘහ විදුලි උපකරණ ක්ෂේත්‍රයේ ඔබ ඉන්නවනම් ගොඩාක්ම වාසිසහගත බව පෙන්නනවා මේ කාලේ. ඉතින් ඒ විදිහට කටයුතු කරන්න. හැබැයි ගෘහ ජීවිතයේ පොඩි පීඩාවක් පෙන්නනවා. ගෙවල් දොරවල් වල කටයුතු, දරුවන්ගේ කටයුතු, ඊළඟට බුද්ධිමත් නොවන තීරණේ වැදී ගන්න පුළුවන්. විශේෂයෙන් දරුවන් ගැන සොයා බැලීම, අතපසු වීම හෝ නොසලකිල්ල නිසා ඒ අය සම්බන්ධයෙන් කරදර බාධා එන්න පුළුවන්. ඒ ගැන විශේෂ අවධානයක් කොමු කරන්න. විශේෂයෙන්ම බිරිඳ, දරුවන් සහ ඔබගේ අම්ම තාත්තා ගැන අවධානයක් කොමු කරන්න. අසනීප තත්ත්වයන් සම්බන්ධයෙන් ගත්තොත් ලොකු අසනීප මුකුත් ලොකුවට පෙන්නන්නේ නැහැ. නමුත් පැවචිත්ත අසනීප මේ කාලයේදී සුවේන ආකාරය පෙන්නනවා. ඉතින් ඒක හොඳ තත්ත්වයක් හැටියට අපිට කතා කරන්න පුළුවන්. කන්‍යා ලග්නය 2024 දෙසැම්බර් මාසේ කන්‍යා ලග්න හිමියන්ගේ පොදු පලාපල තත්ත්වය තමයි අපි කතා කරන්නේ. අත වශයෙන්ම දෙසැම්බර් මාසය කන්‍යා ලග්න හිමියන්ට මධ්‍යස්ථ ප්‍රතිඵල දෙන කාලයක් හැටියට තමයි පෙන්වා දෙන්න වෙන්නේ. විශේෂයෙන්ම ලග්නේ සතුරු වෙලා කේතු ගමන් කිරීම, හත්වැන්නේ රාහු ගමන් කිරීම සතුරු වෙලා, කුජගහයා අයස්ථානයේ වක්‍ර වෙලා නීච වෙලා ගමන් කිරීම කන්‍යා ලග්න හිමියන්ට එතරම් යහපත් කාලයක් හැටියට මේ කාලය පෙන්වා දෙන්න අමාරුයි. නීතිමය කරදර එන කාලයක්, ඒ වගේම හිත රිදෙන කාලයක් හැටියට හඳුනන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පෙරපින අහිමි පොඩ්ඩක් යට ගිහිපු ඔබට බාධාගෙන දෙන කාලයක් හැටියට හඳුනන්න පුළුවන්. මේ කාලය විශේෂයෙන්ම දෙසැම්බර් මාසෙ මැද ඉතර වෙනකොට ලග්නාධිපති වක්‍ර වෙනවා තුන්වැන්නේ වික්‍රමස්ථානයේ. ඒ කාලයේදී කන්‍යා ලග්න හිමියන්ට ටිකක් කරදරකාරී, ආදායම ලැබෙනවා අඩුවෙන් පෙන්නන. ඒ විතරක් නෙවෙයි ඔබගේ ධනය නිස්කාරණේ වියදම් වීම, නැත්තම් අනුන්ට දෙන්න වීම, නැත්තම් ඔබ දඩේකට යටත් වෙලා වන්දි ගෙවන්න සිදුවෙන කාලයක් වගේ පෙන්වන්න පුළුවන්. ඒ වගේම මේ කාලය බිස්නස් වගේ දේවල් වලින් උනත් ආදායම එනවා පෙන්වුවට ඔබට භුක්ති විඳින ලැබෙන ප්‍රමාණය බොහොම අඩුයි. තේන්නවද? ඒවා නිස්කාරණ වියදම් හැටියට අනිත් පැත්තට පෙරලෙන්න පුළුවන්. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ ගැන විශේෂයෙන්ම අවධානයෙන් කටයුතු කිරීම, සැලසුම් සහගතව දැන් තියා කටයුතු කිරීම ඔබට මේවයින් යම් දුරකට ගැලවෙන්න තියෙන අවස්ථාව පෙන්වනවා. හැබැයි රැකියාව සම්බන්ධයෙන් ගත්තන් පස්සේ මේ කාලය තුළ රැකියාවල ලොකුවට පීඩාවක් එන්නේ නැහැ. නමුත් වැඩ හිරවීම්, ඔබගේ වැඩ අතපසු වීම නිසා මානසික පීඩා හදන ආකාරයක් හඳුනාගන්න පුළුවන්. දෙසැම්බර් කාලයේ අන්තිම කාලය ගත්තහම ඇත්ත වශයෙන්ම
අධික වෙහෙස වෙන කාලයක් හැටියට පෙන්න්න පුළුවන්. ඇවිදීම් ටිකක් වැඩි කාලයක් හැටියට පෙන්න්න පුළුවන්. වියදීම් ටිකක් බහුල කාලයක් හැටියටත් පෙන්න්න දෙන්න පුළුවන්. එක නිසා ඒ ගැන අවබෝධයෙන් කටයුතු කිරීම ඔබට දැන්තියා සැලසුම් කරනවන වඩා හොඳයි කියලා මතක් කරන්න කැම. තුලාලග්නය 2024 වර්ෂයේ දෙසැම්බර් මාසයේ තුලාලග්නීමයන්ට පොදු පලාපල තත්ත්වය අපි කතා කරන්නේ. ඇත්ත වශයෙන්ම 2024 වර්ෂයේ තුලාලග්නීමයන්ට යහපත් වර්ෂයක් නෙවෙයි, බොහෝ දුරට පීඩාගෙන දුන වර්ෂයක්. හැබැයි මේ දෙසැම්බර් මාසය තුලාලග්නීමයන්ට යම් කිසි සැනසිලිදායි තත්ත්වයක් නිර්මාණය කරනවා. නොවැම්බර් මැද ඉඳලා තුලාලග්නීමයන්ට හොඳ තත්ත්වයක් වෙන්නන බව මතක් කරන්න ඕන. විශේෂයෙන්ම දෙසැම්බර් මාසයේ මැද ඉතර වෙනකොට සතුට රජ වෙන කාලයක් හැටියට මතක් කරන්න කැමති. පිය සම්භාෂණ වලට යන ඔබට වාසි සහගත ටිකක් ප්‍රීතියෙන් පවුලේ අයත් එක්ක කටයුතු කරන්න පුළුවන් කාලයක් කියලා මතක් කරන්න කැමති. දරුවන්ගේ ජයග්‍රහණ හිමි වෙන කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. දරුවන්ට වාසි සහගත තත්ත්වයක් අත්වෙන කාලයක් හැටියට පෙන්වන්නත් පුළුවන්. හැබැයි ව්‍යාපාරිකයෙක් වශයෙන් ඔබ කටයුතු කරනවා නම් ඒ ගැන ගැටලු තියෙනවා. ඔබ දේශපාලඥයෙක් වශයෙන් කටයුතු කරනවා නම් ඒකෙත් යම් කිසි ගැටලු තියෙනවා. පොඩි ඔබට විරුද්ධව පොඩි පොඩි තීරණ තීන්දු ක්‍රියාත්මක වෙන කාලයක් හැටියටත් මේ කාලය අඳුනන්න පුළුවන්. ඒක නිසා ඔබ දේශපාලඥයෙක් හෝ ටිකක් ලොකුවට ප්‍රසිද්ධ ව්‍යාපාරිකෙක් නම් ඔබට ව්‍යාපාරික සහ ඒ ක්ෂේත්‍රවල යම් යම් අවාසි සහගත තත්ත්වයන් පෙන්නනවා. ඉතින් ඒ ගැන අවබෝධයෙන් දැන් තියාම කටයුතු කරොත් සැලසුම් හදාගත්තොත් දෙසැම්බර් මාසේ අන්තිම සති දෙකෙන් පසු කාලය වාසි සහගත විදියට කලමනාකරණය කරගන්න බැරි වෙන්නේ නැහැ. රැකියා කරන අයට රජයේ රැකියා ප්‍රයිවට් ආයතනවල සාමාන්‍ය රැකියා කරන අයට මේ කාලය වැඩි වෙලා ඔබට බෝනස් කපා හරින කාලයක් වෙන්න පුළුවන්. ඒක නිසා වැඩ දැන් තියාම සැලසුම් කරන්න, නැත්තම් ඔබට යම් යම් ගැටලු ඇති කරන්න පුළුවන්. ඔබට දෙන්න තිබිච්ච ටික ජනවාරි මාසේ දෙන්නම් කියන්න පුළුවන්, දෙසැම්බර් මාසේ මේ ගැටලු ඇති වෙලා. ඒක නිසා දෙසැම්බර් මාසේ 15 වෙනි පස්සේ බාධක ටිකක් ඔබට එනවා කියලා පේනවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න. අසනීප තත්ත්වයන් ගත්තොත් ඇත වශයෙන්ම අසනීප තත්ත්වයන් පෙන්නනවා. අනිවාර්යයෙන්ම බෝ නොවන රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර ගන්නවා නම් ඒවා හරියට කරන්න, වෛද්‍ය උපදෙස් අනුවම කටයුතු කරන්න කියලා මතක් කරනවා මේ කාලේ. උච්චක ලග්නය 2024 වර්ෂයේ දෙසැම්බර් මාසයේ පොදු පලාපල උච්චක ලග්නයට කොහොමද? උච්චක ලග්නයට ගත්තාම මුල් සති දෙක ඉතාම හොඳයි. නොවැම්බර් මාසයේ මැද ඉඳලම ඔබට හොඳයි. ඉතින් එතැන සිට ගත්තහම දෙසැම්බර් මාසේ මැද දක්වාම හොඳ කාල සීමාවක් ඔබට ලැබිලා තියෙනවා. ගේ දොර කටයුතු ඉදි කරන්න, ඒ වගේම මහන්සි වෙලා වැඩ කරන්න, රැකියාවේ ටාගට් කවර් කරන්න, අලුතෙන් ව්‍යාපාර දියුණු කරන්න, මේක ඉතාම හොඳ කාලයක් හැටියට හඳුනන්න පුළුවන් උච්චක ලග්න හිමියන්ට. උච්චක ලග්න හිමියන්ට බාධා ගෙන දෙන්නේ විශේෂයෙන්ම ප්‍රේමය වගේ කටයුතු වලදී දෙසැම්බර් මාසයේ ප්‍රශ්නයක් පෙන්නනවා. විශේෂයෙන්ම ස්ත්‍රීන්ට, ඔබ පෙම්වතියක් නම් නැත්නම් බිරිඳක් නම් නැත්නම් ඔබ ඔය දෙක අතරේ තත්ත්වයක් නම් විවාහ නොවි පෙම්වතුන් ඇසුරු කරන තත්ත්වයක් නම් මෙන්න මේ අයට මේ තමන්ගේ අය තමන් දාලා යන, තමන්ගේ දුරස් වෙන, තමන් සමග විරසක වෙන කාලයක් පෙන්නනවා. ඒක නිසා ඒ අය පොඩ්ඩක් අවබෝධයෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන. මේ නිසා මානසික පීඩාව අසහනය හැදෙන්න පුළුවන්. ඒ ඇරුණම රැකියා පැත්ත, ගෘහ ජීවිතය, ව්‍යාපාරික පැත්ත, එතකොට විදේශ ගමන් පැත්ත, අධ්‍යාපන පැත්ත, ඒ හැම දෙයකටම හොඳයි. අප්‍රේල් මාසයේ මේ දෙසැම්බර් මාසයේ මැද පහු වෙනකොට ක්‍රමයෙන් ඔබ කාර්යබහුල වෙන බවක් පෙන්වනවා. ඔබට වැඩ වැඩි වෙන ආකාරයක් පෙන්වනවා. සමහර වැඩ ඔබ අතපසු කරගන්න ආකාරයක් පෙන්වනවා. ඒ නිසා රැකියාවේ වෘත්තියේ කටයුතු මේ දවස්වල පස්සට දාන්න එපා. දැන් තියාම කටයුතු වේගෙන් කරගෙන යන්න. ඔබ දෙසැම්බර් මාසේ මුල ඉඳලම අමතරව පැයක් රාත්‍රී කාලයේ ඔබේ වැඩට යොදා ගන්න උච්චක ලග්න හිමියන්. එහෙම යොදාගත්තොත් ඔබට ජයග්‍රහය විදියට ගමන යන්න පුළුවන්. උච්චක ලග්න හිමියන්ට ඉතාමත්ම උසස් තත්ත්වයක් ඉදිරියේ නිර්මාණය වෙමින් තිබෙන නිසා ඔබ වැඩිපුර වැඩ කිරීම ඔබට ඉතාම වාසි සහගතයි කියලා මතක් කරන්න ඕන. ඉතින් කුජගහයා ලග්නාධිපති තවදුරටත් කටක රාශියේවත් නම වෙන්නේ භාග්‍යස්ථානයේ නීච වෙලා ගමන් කිරීම
ඔබට යම් අවාසිතාගත තත්ත්වයක් තිබෙනවා නැත්තේ නැහැ මේ වර්ෂයේ එන වර්ෂයේ මැද දක්වාම. ඒ කෙසේ නමුත් කුජ නීච භංග වෙමින් ඉදිරියට යන ආකාරය අපි දකිනවා. දැනට වක්‍ර වෙලා ගමන් කරන කුජ නොවැම්බර් දෙසැම්බර් මාසයේ මැදින් පසුවත් වක්‍ර වෙලා ගමන් කරනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් පෙබ්‍රවාරි මාසයේ අග දක්වා ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා කලින් සැලසුම් කරගෙන එළියට බහින්න. එතකොට උච්චක ලග්න හිමියන්ගේ ජයග්‍රහණය කාටවත් නවත්තන්න බෑ. ඒ කියන්නේ සැලකිල්ලෙන් කටයුතු කරන්න. පුංචි පුංචි අසනීප චූටි චූටි නොසැලකිල්ලෙන් කටයුතු කරපු දේවල් නිසා පුංචි ශල්ල කර්මපා මේ ඉදිරි කාලයේ පෙන්වනවා. හැබැයි ඒව ලොකු ගැටලු ඇති කරන්නේ නැහැ ඔබට. ඔබ බුද්ධිමත් වෙලා සැලසුම් කරලා වැඩ කරොත් ඔබට ජයග්‍රාහී මාසයක් හැටියට මේ මාසය අඳුරන්න පුළුවන්. විශේෂයෙන්ම අසනීප තත්ත්වයන් ගැන මම ඔය කලින් සඳහන් කරේවට අමතරව අනවශ්‍ය ගමන් බිමන් කලබලයෙන් යන්න යන්න එපා. චුට්ටි චුට්ටි හදිසි අනතුරු පවා පෙන්වන විශේෂයෙන්ම ත්‍රීවිල් යතුරුපැදි කරුවන් සම්බන්ධයෙන් මේක බලපවත්වනවා. ඒක නිසා ඔබ උච්චික ලග්න හිමියෙක් නම් ඔබ යන්නේ බයිසිකලයේ උච්චික ලග්න හිමියෙක් එක්ක නම් ඒ ගැන චුට්ටක් සැලකිලිමත් වීම ඉතාම වැදගත්. ධනු ලග්නය 2024 දෙසැම්බර් මාසයේ ධනු ලග්නයට පොදුවේ පලාපල. ධනු ලග්නයේ මුල් සතිය ගත්තාම හොඳ සතියක් හැටියට පෙන්වනවා. ඒකේ ගැටලු සහගත තන් අරෝ මේව මුකුත් නැහැ. ආදායම් පැත්ත රැකියා පැත්තේ ගැටලු බාධා කරදර පෙන්වන්නේ නැහැ. නමුත් අසනීප තත්ත්වයන් සම්බන්ධයෙන් පෙන්වනවා. විශේෂයෙන්ම වකුගඩු ලිව මල බැහැර කරන මාර්ගය මුත්‍ර මාර්ගය මුත්‍රාශය මේවා ආශ්‍රිතව පෙන්වනවා. ඊට අමතරව හන්දිපත් පිළිබඳව අසනීප පෙන්වනවා. ඔය ගැන සැලකිල්ලෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒවයි පුංචි පුංචි ශල්‍ය කර්ම පවා පෙන්වනවා. ඒ ඇරුණම තත්ත්වය යහපත් අතට පෙන්වනවා. මාසෙ මැද වෙනකොට දෙසැම්බර් මාසෙ මැද වෙනකොට ඔබ කාර්යබහුල වෙන ආකාරය පෙන්වනවා. ඒ වගේම ඔබට විදේශගත සම්බන්ධතා තර වෙන ආකාරය පෙන්වනවා. විදේශ ගමන් ලැබෙන ආකාරය පෙන්වනවා. විදේශයෙන් ධනය එන ආකාරය පෙන්වනවා. ඉතින් මේවා හොඳ තත්ත්වයන් හැටියට පෙන්වනවා. ඉතින් ඒවයි වාසි සහගත තත්ත්වයක් පෙන්වනවා. විශේෂයෙන්ම සිකුරු ගහයා දෙවැන්නේ ගමන් කිරීම, කුම්භ රාශියේ සෙනසුරු ඉතාම බලවත් වෙලා වික්‍රමස්ථානයේ ඉතා පොහොසත් කිරීම ඔබට ඇවිදින ගමන් බිමන් වලින් පවා ප්‍රයෝජන අත්වන ආකාරයක් පෙන්වනවා. ඒ වගේම ඔබ ආයෝජනය ඵලදායි ලෙස යොදා ගන්න ආකාරයත් පෙන්වනවා. ඉතින් ඒක නිසා ඒක ගොඩක් වැදගත් තත්ත්වයක්. ඔබේ දහවැන්න ආධිපති 12 ගමන් කරන කාලය විදේශ ව්‍යාපාරවලට බිස්නස් වලට ඒ හැම දෙයකටම විදේශගත වෙන ආකාරය පෙන්වනවා. ඊට අමතරව ඔබට සංචාරයක් යන්න විදේශ ගමන් පෙන්වනවා දෙසැම්බර් 15 න් පස්සේ. ඉතින් ඔබ සතුටු වෙන ආකාරය නිදහසේ ඉන්න ආකාරයත් ධනු ලග්න හිමියන්ට ඉතා ප්‍රයෝජනවත් බව පෙන්වනවා. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි කටයුතු කරන්නේ. අවසාන දවස් කීපයේ ටිකක් වැඩිපුර කාර්යබහුල වෙන ආකාරය පෙන්වනවා. ඉතින් ඒ කටයුතු වලදී කුජ අටවැන්නේ නීචව ගමන් කිරීම නිසා පුංචි පුංචි ලේසෙලවීම් අදිසි අනතුරු පෙන්වන්න පුළුවන්. පඩි පෙළවල් නැගීම් බැහීම් පරිස්සමෙන් කරන්න ඕන. අන්න ඒ ගැන සැලකිලිමත් වෙන්න. එතකොට හරි. මකර ලග්නය 2024 දෙසැම්බර් මාසයේ මකර ලග්න හිමියන්ට පොදුවේ පලාපල කොහොමද කියලා අපි සාකච්ඡා කරන්නේ. මකර ලග්න හිමියන්ගේ යෝගකාරක සිකුරු ගහයා ලග්නයට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම ඉතාම හොඳ දෙයක්. මකර ලග්න හිමියන්ගේ වෘත්තීය කටයුතු, රැකියා කටයුතු, ඒ විතරක් නෙවෙයි ආදායම් තත්ත්වය, මේ හැමදේම හොඳ ආකාරයෙන් සිද්ධ වෙන බව පෙන්වනවා. විශේෂයෙන්ම විදේශගත වෙලා ඉන්න විදේශ ගමන් සහ විදේශ රැකියා, විදේශීය බිස්නස්, විදේශීය සම්බන්ධතා, විදේශීය සේවාවලට සම්බන්ධව රැකියා කරන ඕනම මකර ලග්න හිමියකට දෙසැම්බර් මාසයේ යහපත් බව මතක් කරන්න ඕන. විශේෂයෙන්ම මුල් සති දෙකේ මේ කුජගේ පීඩාව හත්වැන්නේ කටක රාශියේ ඉන්න නිසා ඔබ අමුතමි සම්බන්ධතා, පෙම්වතු පෙම්වතියන්ගේ අතර සම්බන්ධතා සහ සහකාර සම්බන්ධතාවලදී පරිස්සමෙන් කටයුතු කරන්න ඕන. ඔබගේ කේන්දරයේ යම් විදියකින් කුජ නීච වෙලා ඉන්නවනම් මේ මුල් සති දෙක ඉතාම නරකයි කියලා මතක් කරන්න ඕන. ඒක නිසා ඒවයින් පරිස්සම් වෙන්න ඕනේ මේ කටයුතුවේදී. අනිත් සෑම දෙයකටම මකර ලග්න හිමියන්ට වාසි සහගත ධනයත් වෙන, රැකියාවේ උසස් වීම හම්බෙන, බෝනස් හම්බෙන, ටාගට් බොහොම පහසුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් කාලයක් හැටියට මතක් කරන්න කැමතියි. ඉතින් ඔන්න ඔය අන්ත දෙක, කොටස් දෙක පරිශ්‍රමෙන් කටයුතු කරොත් වාසි සහගත තත්ත්වයක් ඔබට පෙන්වනවා. ඔබ විශේෂයෙන්ම තුන්වැන්න, හයවැන්න,
ඒවගේ අටවැන්නෙන් දවසක ඉපදිලා තියෙනවනම් ඔබගේ දෛවංකය විදිහට තීරණය වෙනවනම් ඔබට මේ කාලය වාසිදාගත බව පෙන්වන්න කැමති. ඒ විතරක් නෙවෙයි ඔබගේ ගමන් බිමන්වල පොඩි පාඩු තත්ත්වයක් පෙන්වනවා. ඒ කියන්නේ මෙහෙමයි, ඔබ කෙනෙක් ඉන්නවාදැයි හරියට දන්නේ නැතුව කෝල් එකක් දෙන්න නැතුව මැසේජ් එකක් දාන්න නැතුව ගියොත් ඔබට ආපසු එන්න වෙන්න පුළුවන් එයා නැතුව පස්සෙන්න කියන්නේ. ඒ වගේ අර නිෂ්ප්‍රයෝජන ගමන් බිමන් පෙන්නනෝ මේ වෙහෙස අධික මහන්සි වෙලා වැඩ කරන කාලේ පොඩ්ඩක් සැලසුමක් ඇතුව කටයුතු කරොත් ඒක වාසිසහගතයි. ඔබ විදේශීය රටේ ඉඳලා ලංකාවට එනවා නම් මෙහි කරන වැඩ ටික පිළිබඳව සැලසුමක් හදාගෙන ඉන්න. නැත්නම් ඔබ එන්නේ මාසයකට නම් සති දෙකක කාලයක් අපතේ යන්න පුළුවන්. අන්න ඒ වගේ පෙන්නනවා. ඒ වගේම ව්‍යාපාරික රැකියා මේ කටයුතු වලට රටින් මෙහෙට ආවත් මෙහෙන් වෙන රටවලට ගියත් ඒක ඉතාමත්ම වාසිසහගත සහ ධනය ලැබෙන සතුට ලැබෙන කාරණාවක් බව මතක් කරන්න කැමතියි. ගෘහ ජීවිතයේදී තමයි ප්‍රේමයේ ආදරයේදී තමයි පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. ඒ ඇරුණම මකර ලග්න හිමියන්ට පොදුවේ තත්ත්වයේ ඉතා යහපත් බව මතක් කරන්න ඕනේ. කුම්භ ලග්නය 2024 වර්ෂයේ දෙසැම්බර් මාසයේ කුම්භ ලග්න හිමියන්ට කොහොමද පොදුවේ පලාපල තත්ත්වය අපි කතා කරමු. කුම්භ ලග්නයේ ගත්තාම ලග්නාධිපති සෙනසුරු ගහයා සස කියන මහා යෝගය හදාගෙන ලග්නේම ඉන්නවා. ඉතින් ඔබගේ උත්පත්ති කේන්දරේ සෙනසුරු ලග්නේ ඉන්නවනම් පංච මහා පුරුෂ යෝගයේ රාජයෝගයක් විදිහට මේක ක්‍රියාත්මක වෙන අවස්ථාවල් උදා වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා කුම්භ ලග්නියට මේ දෙසැම්බර් මාසයේ ඉතාම වාසිසහගතයි. මතක තබා ගන්න නොවැම්බර් මාසයේ අග ඉඳලම හොඳයි. ඒක නිසා කුම්භ ලග්නියට වැඩ දුවන්න ආරම්භ කරන්න පැතිරෙන්න ඉතාම හොඳ මාසයක් දෙසැම්බර් මාසය. ඔබ සිකුරුට අයිති වෘත්තියක නියෝජනය නම් විශේෂම සංචාරක ව්‍යාපාරයේ රෙදිපිලි අලවිකරුවෙක්, එහෙම නැත්නම් ගෘහ විදුලි උපකරණ අලවිකරුවෙක්, සුවඳ විලවුන්, එහෙම නැත්නම් සැලෝන් ඒ වගේ කරන අයට විශේෂයෙන්ම හොඳ කාලයක් මේ කාලේ. වාසනාවන්ත කාලයක්. අන්තිම සති දෙක ගොඩක් වැඩ වැඩි වෙන, බිස්නස් වැඩි වෙන, සතුට රජ වෙන කාලයක් හැටියට හඳුන්වන්න පුළුවන්. කුජගහය අඟහරු ගහය ඔබේ හයවැන්නේ රෝග සතුරු ස්ථානයේ ගමන් කරන නිසා ඔබ අසනීපෙන් පෙනෙන ශල්‍ය කර්ම වලට ලක්වීමට નિયમિતව සිටි අයනම් මේ කාලේ සමහර විට වෛද්‍යවරු ඔබට නිර්දේශ කරන්න පුළුවන් පුංචි පුංචි ශල්‍ය කර්ම වලට භාජනය වෙන්න කියලා. ඒකත් යහපතක් කියලා හිතාගෙන සිදු කරගන්න එක හොඳයි, වරදක් නැහැ. කෙසේ නමුත් ආදරය ප්‍රේමය සහ ගෘහ ජීවිතය සම්බන්ධයෙන් පොඩි පීඩාවක් තියෙනවා අතපසු වීම සම්බන්ධ වගේ වැඩ නිසා. ගේදොර වැඩ කටයුතු මගහැරෙන්න පුළුවන්, ඒවා කලෙලි කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන වෙන කෙනෙකුට පවරලා හරි ඒ වැඩ ටික නිසි පරිදි කරගන්න. ඒවා මගහැරෙන ස්වභාවයක් පෙන්වනවා. ඊට අමතරව රෝගී තත්ත්වයන් සම්බන්ධව තමයි සැලකිල්ල දක්වන්න ඕන. ඔබට අසනීප තත්ත්වයන් තිබෙනවා නම් වෙහෙස වෙලා මහන්සි වෙලා දුවපැල විදින දෙසැම්බර් මාසයේ ඔබ නොවැම්බර් වලදීවත් හරියට ප්‍රතිකාර කරලා තිබුණ නැතොත් ඒවට සතුටට ගමන බිමනට බාධා ඇති කරන්න පුළුවන්. ඒ ගැන සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම දෙවැන්නෙන් රාහුගෙන් යුරේනස් ගැලවීම ඉතාම හොඳ කාරණයක් හැටියට දකින්න පුළුවන්. රාහුගෙන් නෙවෙයි බ්‍රහස්පතිගෙන්, බ්‍රහස්පතිගෙන් යුරේනස් ගැලවීම නීච තත්ත්වයෙන් කුම්භ ලග්න හිමියන්ට විශේෂ වාසියක් ගෙන දෙන ආකාරය අඳුනගන්න පුළුවන්. හොඳයි, ඒ විදිහට කටයුතු කරන එක ඔබගේ යහපතට හේතු වෙනවා කියලා මතක් කරනවා. මීන ලග්නය 2024 දෙසැම්බර් මාසයේ මීන ලග්න හිමියන්ට පොදුවේ පලාපල තත්ත්වය කොහොමද කියලා විමසා බලමු. මීන ලග්න හිමියන්ගේ ලග්නයේ ගමන් කරනවා රාහු සතුරු වෙලා, හතේ කේතු ගමන් කරනවා. ඒ විතරක් නෙවෙයි බ්‍රහස්පති ගහයා වක්‍ර වෙලා සතුරු වෙලා වෘෂභ රාශිය ගමන් කරනවා. මීන ලග්න හිමියන්ට මේ වෙලාවේ විශේෂ වාසියක් අත්පත් වෙනවා. මුල් දවස් ටික හොඳ නැති වුණත් 15 පස්සේ, දෙසැම්බර් 15 පස්සේ මීන ලග්න හිමියන්ගේ ලග්නාධිපති බ්‍රහස්පති නීච වෙලා හිටපු යුරේනස්ගෙන් ගැලවීම ඇත්ත වශයෙන්ම ලොකු අස්වැසිල්ලක් වෙනවා මීන ලග්න හිමියන්ට. ඒක නිසා මීන ලග්න හිමියන්ට දෙසැම්බර් මාසයේ අවසාන සති දෙක නැත්නම් අවසාන දවස් 20 ඉතා යහපත් තත්ත්වයකට හැරේවි. කලින්ට වඩා
සම්පූර්ණ හොඳ තත්ත්වයක් ඇත්තේ නැහැ. නමුත් වෙනද වගේ මානසික පීඩාව, විවාහ ජීවිතයේ සම්බන්ධ කටයුතු, නැත්නම් නීතිමය ප්‍රශ්න වගේ දේවල් වලට මේක වාසිදායක තත්ත්වයක් ඇදෙන්න පුළුවන්. වෙනදා සතුටෙන් හිටපු එක නැති වුණා නම් මේ පහුගිය කාලේ විශේෂයෙන්ම මේ ජූලි වලින් පස්සේ මේ දෙසැම්බර 15 විතර වෙනකොට ඒ තත්ත්වය සාමාන්‍ය ඇත්තට හැරෙන්න පුළුවන්. ඒක නිසා වාසිදායක තත්ත්වයක් තියෙනවා. ලග්නාධිපති නීච යුරේනස්කෙන් ගැලවීම ඉතාම හොඳයි. ඊට අමතරව ගත්තාම රැකියාව වෘත්තීය ජීවිතයේ මීන ලග්නීමියන්ට ලොකු ගැටලු කිසිවක් පෙන්වන්නේ නැහැ. මීන ලග්නීමියන්ගේ රැකියාව වෘත්තීය ව්‍යාපාර ආදියට හුඟක් හොඳ තත්ත්වයක් පෙන්වනවා. එයාලා හොඳට වැඩ කරන බවත්, ඒවයින් වාසියත් වෙන බවත්, ධනය, බෝනස්, ඒ වගේම කොමිෂ් වගේ දේවල් මීන ලග්නීමියන්ට වාසි සහගත විදියට හැසිරෙන ආකාරය අඳුර ගන්න පුළුවන්. ඒ වගේම කාර්ය බහුල තත්ත්වයක් දෙසැම්බර් 15 පස්සේ මීන ලග්නීමියන්ට පෙන්වනවා. ඒකත් තමන්ගේ ආදායම් වැඩි කරගන්න, නැත්නම් තමන්ගේ සම්බන්ධතා වැඩි කරගන්න යෙදවෙන ආකාරය පේනවා. ඒක නිසා ඒවත් වාසි සහගත ලෙස මීන ලග්නීමියන්ට පෙරට වඩා හොඳ තත්ත්වයකින් මීන ලග්නීමියන් හැසිරෙන ආකාරය පෙන්වන්න පුළුවන්. මේකෙන් ගම්ය වෙනවා 2025 වර්ෂයේ ආරම්භ වෙන කාලය මුල් දින ටික කෙසේ වෙතත් වර්ෂය හොඳ පැත්තට කරගෙන බව. ඒක නිසා 2024 වර්ෂයේ අවසාන මාස 5යට වඩා හොඳ තත්ත්වයක් දෙසැම්බර් මාසයේ ඉඳලා මීන ලග්නීමියන්ට ඇති වෙන ආකාරය හඳුනා ගන්න පුළුවන්. රෝගී තත්ත්වයන් ගත්තොත් ඔය සහකරුවන් සම්බන්ධ කටයුතු වලදී, එහෙම නැත්නම් මල බැහැර කරන මාර්ගවල මුත්‍රාශය ආශ්‍රිතව කටයුතු වලදී යම් යම් ආසාදන, පුංචි පුංචි ශල්‍ය කර්ම වගේ දේවල් පෙන්නනවා. ඒ ඇරුණම ලොකු අසනීප තත්ත්වයන් පෙන්වන්නේ නැහැ. දැනට ප්‍රතිකාර ගනිමින් ඉන්න, එහෙම නැත්නම් ප්‍රතිබොන කෙනෙක් නම් ඔබ වෛද්‍ය උපදෙස් අනුව ඒ දේවල් හරියට කරගෙන යන්න ලොකු ගැටලුවක් වෙන පෙන්වන්නේ නැහැ. 2024 දෙසැම්බර් මාසයේ පිළිබඳව පොදුවේ ලග්නෙන් ලග්නයට පලාපල අපි ගෙන ආවා. මේ කාලයේදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන හැම දිනාම දෙසැම්බර් මාසයේ කුජ ගහයන් නීච වෙලා ගමන් කරනවා, විශේෂයෙන් වක්‍ර වෙලා. මෙන්න මේ කාලය මං සඳහන් කරපු ලග්න හිමියන් එක්ක බැලුවහම ඒ තැන් ස්ථානව නැත්නම් රාශි ආශ්‍රිතව පීඩාවල්, කරදර, අනතුරු ගෙන දෙන නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම පොදුවේ ගත්තොත් හැම දෙනාම මේ එක්කිනෙකා එක්ක ගැටුම් ඇති කර ගැනීම සුදුසු වෙන්නේ නැහැ. මේ කාලේ ටිකක් ගැටුම් වලට පැටලෙන ගතිය වැඩි. ඒකෙන් පරිස්සම් වෙන්න ඕන. ඊට අමතරව ගත්තහම වැඩ වැඩිවීම සැලසුම් නැතිකම එක හේතුවක් හැටියට පේනවා. විශේෂයෙන්ම බ්‍රහස්පති වක්‍රව ගමන් කිරීම, බුධගහය වක්‍රව ගමන් කිරීම වගේ දේවල් නිසා කරපු වැඩේ නැවත කරන්න වෙන්න පුළුවන්. තේරෙනවද? ඒ කියන්නේ ලියුමක් ගැහුවනම් ඒකේ තැනක් හැදුවනම් ආයි ටයිප් කරලා ආයි අරන් යන්න වෙන්න පුළුවන්. තැපල් කරා නම් අඩුපාඩු සහිතව තැපල් කරන්න පුළුවන්. මෙන්න මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. මෙන්න මේ විශේෂ කාරණා දෙක ගැන සැලකිල්ලෙන් කටයුතු කරොත් ඔබට වාසි සහගත ලෙස මේ මාසය කළමනාකරණය කරගන්න පුළුවන් බව මතක් කරන්න කැමතියි. මේ කාලය සතුටින් ප්‍රීතියෙන් ගත කරන්න පුළුවන් කාලයක් බව මතක් කරන්න ඕන. පොදුවේ තත්ත්වය මම අර රටට සම්බන්ධව පැවසුවා. ඒ ඇරෙන්න වෙන බාධාවක් නැති බව ඔබට මතක් කරන්න ඕන.